මම මෙහෙම එකක් අහන්නම්. එතකොට දැන් සිදුවත් බෝධිසත්වයන් වහන්සේ පරීක්ෂණයක් කරා. මේ පරීක්ෂණයේ තුල තියෙන්නේ මොකද්ද? ඇහ කන නාසය දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේ ටික ගැන තමයි පරීක්ෂණය කරේ. මම ඔය ඔක්කොටම පොදුවේ කියන නම මොකද්ද කියලා අහපු. පිටේක නමකින් කියන බුලම් මම කිය. ඔව්. ඉතින් ඕක තමයි කරපු පරීක්ෂණය. එක්ක මම එහෙම නැත්නම් අපිට තව විදිහකින් කියන්න පුළුවන් ලෝකය. ලෝකය. ඔව්. ඕක ගැන තමයි පරීක්ෂණය කරේ. එතකොට දැන් මේකේ මුළු ත්‍රිපිටකය පුරාවටම විහිදිලා තියෙන්නේ ওই පිළිබ සම්බන්ධයෙන් තියෙන දේශනා ටික. දැන් සමහර තැන් සූත්‍ර අපි ඉස්සරහට අපි ආරම්භ වෙනම විස්තර කරලා පෙන්නන්න. එතකොට දැන් මේ හැම තැනම හැම සූත්‍රයකම අවසානයේද ගෙනෙන්නේ මෙතනට. මේ තමන්ට තමන් කවුද කියලා මේ ලෝකය කියලා මේ ගොඩනැගිලා තියෙන එක මොකක්ද කියන එක තමන්ට මේ තමන් කවුද කියන මේ සසරේ ගමන් කරන පුද්ගලයා කවුද කියන එක අඳුනා ගන්න තමයි මේ ඔක්කොම උපකාර වෙන්න මේ සියලු දේවල් ටික තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කාරණේ ඇතුලේ තමයි සියල්ලම තියෙන්නේ. ඉතින් දැන් අපි විභංගප්පකරණය ගත්තා. එම්ද පහේ අපි එම් ගත්තොත් අභිධර්මයේ පිටකේ ගත්තා. එතකොට මේ අභිධර්මයේ පිටකේ තුලා පුලාවට මේ විස්තර වෙලා තියෙන මේ කාරණේ තමයි. ඉතින් අබෝණ සංවිතනිකාය 4 තියෙන සූත්‍ර ටික කියවලා ඔබ බලන්න. ඒක තියෙන සම්පූර්ණයෙන්ම මේ කාරණා ටික වෙන තමයි. එතකොට මජ්ක්‍ධිම නිකාය ගත්තත් මොන තැනක ගත්තත් ආයි තියෙන්නේ මෙන්න මේ කාරණේ ලියා ගන්න තමයි. විවිධ ආකාරයෙන් කියලා තියෙන්නේ. සමහර ඒවා කෙලින්ම එල්ලකොට කියලා තියෙනවා, සමහර ඒවා කෙලින්ම එල්ලකොට නැතුව කියලා තියෙනවා. දැන් එතකොට ඔතනදී දැන් අපිට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි එතකොට මම ඇතද මම නැතද කියලා. ඔව්, ඒ ප්‍රශ්නයත් අපිට මෙතෙන්ට අදාළ කරගන්න පුළුවන්. අදාළ කරගන්න පුළුවන්. එතකොට මම ඇතද මම නැතද කියන එකට දැන් අපිට පේනවා බුදුහාමුදුරු උත්තර දුන්නේ නැහැ කියලා. හරිද? මේ උත්තරේ දුන්නේ නැත්තේ ප්‍රශ්නේ වැරදිින්ද? මේ උත්තරේ දුන්නේ නැත්තේ අතර බොහොම වැහැදිලි ප්‍රශ්නේ වැරදිින්ද? දැන් අපිට මේක මේ පූර්ව නිගමන අරගෙන මෙහෙම විසඳ ගන්න බෑ. මේක අපි කෙලින්ම මේක පරිස්සමෙන් මේක බලාගෙන යන්න ඕනේ. එතකොට දැන් මේ බලාගෙන යනකොට අපි පේනවා දැන් මේ සංයුතනිකායේ තියෙන සූත්‍ර වල අහනවා මහණෙනි ඇස නිච්චද අනිච්චද? රූපේ නිච්චද අනිච්චද? කන නිච්චද අනිච්චද? දැන් මේ විදිහට දැන් මේ මම කියන කාරණේ වෙන එක එක විදිහට කඩලා විභජ කරලා හොයන එක මම සහ ලෝකේ මේ දෙකම මම සහ ලෝකේ කියන එක මේ විදිහට එක එක විදිහට කඩලා විභජ කරලා ඒක තෝරගෙන ලියාගෙන අවබෝධ කරගෙන යනකොට තමයි මේ මොකද්ද කියන එක අපිට තේරෙන්න පටන් ගන්නෙ. එතකොට ඒ තේරීම තුළ යම් කිසි දෙයක් තියෙනවා. ඒ තුළ ඇත කියන අන්තේවත් නැත කියන අන්තේවත් ඒ තුළ පැනවෙන්නේ නැහැ. එතකොට ඇත නැත කියන අන්තයෙන් එහා ගිය එකක් අපිට කතා කරන්න බෑනේ වචනවලින්. වචනවලින් කිසිම දවසක කතා කරන්න බෑ. දැන් මම ඔබට මේ අපි මේ දේශනාවදී කියන තැනදී හොඳට මතක තියාගන්න මේ දේශනාව තුළදී අපි කතා කරන්නේ එක්ක ඇත නැත කියන තැන් දෙකට බැහැලා. මොකද මේ වචන තුළ තියෙන්නේ බොහොම පැහැදිලිව මේ අවිද්‍යාවෙන් හැදිච්ච වචන ටිකක් තියෙන්නේ. මේ වචන තුළ තියෙන්නේ මේ ටිකම තමයි, එක්ක ඇත අන්තේ එක්ක නැත අන්තේ. එතකොට මේ ඇත අන්තේ තුළම නැත අන්තයක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙතනදී මේ අව්‍යාකත වාක්‍යයේ තියෙනවා සංවිතනිකය 4 මට මතක විදිහට. ඒක බුදුහාඳුර මේක ආලේ ලස්සනට පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම. මම ඇත කියන්නේ රූපයක්. වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. දැන් මම ඇත කියන එක
කියලා කියනකොටම එතන මොකද තියෙන්නේ? එතන තියෙන්නේ නැවතත් මේ යම් කිසි කාරණා ටිකක් එකතු වෙලා සංකල්ප ජාලාවක් එකතු වෙලා සංකාර වෙලා හදාගත්තු චිත්තද රූපයක් තුලින් තමයි අපි මොකද්ද මම ඇත කියන එක ගොඩනැගෙන්නේ. එතකොට ඒ හරහා ගොඩනැගුණු වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තියෙනවා. එතකොට මම නැත කියන්නේත් මම නැත කියන්නේ තාය රූපයක්. මම නැත කියන්න තාය මොකද්ද යම් සංකල්ප ටිකක් එකතු කරලා එතනත් රූපයක් හදාගෙන සංඥාවක් හදාගෙන සංකාරයක් වෙලා විඥානයක් වෙලා අන්න උතනත් ගොඩනැගීමක් තියෙනවා. එතකොට ඒ ගොඩනැගීම් දෙක තුලම තියෙන ආයෙත් බොරුවක්මයි. දැන් මම ඇත්තේද ඇත නැත්තේද නැත. එතනත් තියෙන ආයෙ. දැන් ඔය විදිහට කොතන කොහොම ගත්තත් ඒ හැම තැනදීම තියෙන්නේ ආයිත් අර විදියට සංකාර වෙලා සංකල්ප වලින් ගොඩනැගිච්ච රූපයක්මයි. පැටලුම් සහගත ගැටයක්. ඔව් ගැටයක්ම තමයි. දැන් ඔබ දැන් මම මේ වෙලාවේ දැන් රූපය මොකද්ද මේ නිවන මොකද්ද කියලා දැන් අපි දැන් මේ දේශනා කරනෝනේ. දේශනා කරනකොටත් ආයිත් එතනත් ගොඩනැගෙන ওই විදිය ගොඩනැගීමම තමයි. ඉතින් මෙතනදී අර විසෙන් මිසන අසනවා වගේ දැන් මෙන්න මෙහෙම ඇවිල්ලා ආයි ඔබ දකින්න ඕනේ මේ ධර්මයේ කියන එකත් මේ විදිහට ගොඩනැගිලා තියෙන්නේ මේ විදිහම තමයි කියලා. එතකොට මම ඇත නැත ඇත්තේද නැත නැත්තේද නැත කොයි පැත්තට ආවත් ආයි මෙතන තින්නේ ආයි මෙතන ගොඩනැගිච්ච තවත් පංචස්කන්ධයක්ම විතරයි. සවත් සංකල්ප වලින් ගොඩනැගිච්ච තව සංකල්ප ටිකක් විතරයි. එතකොට මේ සියලු සංකල්ප එතකොට ඉක්මවා සියලු සින සංකල්ප වල තියෙන හරසුන් බව ඉක්මවා දගෙනකොට ඔබට අවබෝධ වෙන යමක් තියෙනවා. ඒක දිට්ඨ මුත සුත්ත විඤ්ඤාත කියන මට්ටම් ඔක්කොම ඉක්මවා ගිහිලා. ඒ කියන්නේ කෙනෙක්ට මේ කියන යථාර්ථවත් වූ ආර්ය ධර්මය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මට්ටමින් අවබෝධ නොවෙන එක. ඊට ඒ අභිභෝගය. ඔව්. එතකොට එතන ඇත කියලා එකකුත් නැහැ නැත කියලා එකකුත් නැහැ. දැන් ඕක තව පොඩි ප්‍රමාවකින් මම කියන්න. දැන් ඔබට පේනවා ඇති මේ මගේ අත උඩ දැන් වීදුරුව තියෙනවා. එතකොට තියෙනවා මොකද්ද ඇත කියලා ගන්නවා. වීදුරුව ඇත. දැන් දැන් නැත කියනවා. නැත කියනවා. එතකොට නැත කියන්නේ කොහොමද? අර ඇත කියලා ගත්ත එකට සාපේක්ෂව. ඔව්. එතකොට නැත කියලා ගන්නේ ඇත කියලා එකට ගත්තු සාපේක්ෂව. මෙතන මේ නැත කියනකොටත් මෙතන රූපයක් තියෙනවා. වීදුරුවක තියෙන රූපයක් තියෙනවා. නැවෙනවා. එතකොට වීදුරුවකින් රූපයක් මෙතන හැදිලා ඉවරයි. දැන් කෙනෙක් මම නැත කියනකොටත් මේ විදිහේ රූපයක් ගොඩනැගිලා ඉවරයි. ඇත කියනකොටත් මේ විදිහේ රූපයක් ගොඩනැගිලා ඉවරයි. ඇත්තේද නැත නැත්තේද නැත කියනකොට රූපයක් ගොඩනැගිලා ඉවරයි. කොයි විදිහට ගත්තත් වීදුරුව කියන දැන් මේ තියෙන වීදුරුවක් ගැනමයි මේ කතා කරන්නේ. දැන් ඕකේ අනිත් පැත්ත ටිකක් සියුම් වැඩි. දැන් මේ වීදුරුව ඇත කියනකොට නැති කියන වීදුරුව මෙතන තියෙනවා. දැන් දැක්කද මේ ඇත නැත කියන අන්ත දෙක බොහොම එකට එකට බැඳිලා තියෙන්නේ. මම මේක එදා හරි නූල් බෝලයක් හරි නූල් බෝලයක් වගේ මේක ශරීරය හොඳට බලනකොට ඔබට පේනවා. මං අර එදා මං හිතන්නේ සියුම් ප්‍රඥාවකින් තොරව අපිට මේ කාරණාව තෝරගන්න බෑ. එතකොට මේක ඇතවත් නැතවත් කියන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ වචනයකින් කිව්වොත් අපි කියන්න තැනම ඇත හරි නැත හරි. දැන් මගෙන් කවුරු හෙවෝ ශුන්්‍යතාවය මොකද්ද? එහෙම නැත්නම් නිර්වාණය මොකද්ද කියලා. මගේ දැන් උපවාසෙ නිහඬවි. ඔව්. මෙතනින් මේ බහැලා දැන් අර සුද්ධ ස්වභාවය අසුද්ධ කළා තමයි මේක කියන්න වෙන්නේ. එතකොට මේ අසුද්ධ වූ වචන තුල මේ මොකක්වත් නැහැ. මං එදා උපමාව මං ආයි නැවතත් කියන්නම්. අර මට මතක නැහැ මේ උපමාව කිව්වද කියලා. මම ප්‍රශ්නයක් ඇහුවා ඉබ්බට පිහාටු තියනවාද කියලා. මම මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මොකද වෙන්නේ? ඉබ්බට පිහාටු තියනවා කිව්වත් පිහාටක් තියෙනවා. ඉබ්බට පිහාටු නැහැ කියනකොටත් අපි පිහාටක් හදලයි නැහැ කියන්නේ. ඉබ්බට පිහාටු තියෙනවද ඇත්තේද නැත නැත්තේද නැති මේ කොයි විදිහට කිව්වත් පිහාටක් හදලා ඉවරයි.
එතකොට දැන් අපිට පේනවා ඉබ්බට පිහාට නැති බව කියන සියලු කාරණාවල පොත්වල යම් කාරණා ටිකක් ලියුණාන යම් කිසි දේශනා ටිකක් පවත්වලා දැන් ඉබ්බන්ට පිහාට නැති බව යම් කිසි හේතු ගැන්වීම සඳහා යම් කිසි ටිකක් කිව්වනම් ඒ සෑම දෙයක් තුළ ආයි පිහාට තියෙනවා. දැන් ඒ වගේ තමයි මේ අවිද්‍යාව ඇත නැත අන්ත දෙක. එතකොට අර ඇත්තටම ඉබ්බට පිහාට තියෙනවද කියලා ඇහුවොත් මේක තමයි දෙන්න තියෙන උත්තරේ. නිශ්ශබ්දතාවය. දිට්ඨ මුත සුත විඤ්ඤාත කියන සියල්ලෙන්ම නිශ්ශබ්ද වූ තැන. මේ ආයතන හයේම නිශ්ශබ්ද වූ තැන තමයි සත්‍ය ඉස්මතු වෙන තැන. ඉතින් ඕක කොහොම තෝරගන්න ඕනි? එතකොට දැන් මේ දැන් ඕක දැන් අර ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් අපි මේක කියාගෙන යනකොට කෙනෙකුට එකපාරම එනවා නැත වගේ එකක් එනවා. එහෙම එකක් නෙමෙයි මේ කිව්වේ. එතකොට ආයි හොඳට පරිස්සමෙන් බලන්න ඕනේ. අනිතක දැන් මේක දැන් මේකම් මම මතක් වෙච්ච වෙලාවෙම කියන්නම්. දැන් මේ මෙතන තියෙනවා මෙතන පොඩි ගැටයක් තියෙනවා. දැන් එතකොට එතකොට අම්මා නැද්ද තාත්තා නැද්ද ඔහොම ප්‍රශ්නකුත් එන්න මුලින් ප්‍රශ්නයක් අපි ඇදලා ගමු ස්වාමීනි. ඔව් අන්න ඔතන මේ කියන්නේ දැන් අම්මා කියලා විශේෂ කෙනෙක් තාත්තා කියලා විශේෂ කෙනෙක් කරන කර්මඵල විපාක වලට විපාක දෙන කෙනෙක් නැද්ද? දැන් කෙනෙක්ට මේක නැත කියන අන්තයටම ගිහිල්ලා ඊට පස්සේ කෙනෙක් තරක කරන්න පුළුවන්. එහෙනම් ඔය කියන විදිහට කර්ම විශේෂ බොරුවක් වෙනවා. එතකොට විපාක දෙන්න කෙනෙක් නැති වෙන්න පුළුවන් ඒක එහෙමද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් නැද්ද? අපි ඒක ටිකක් සාකච්ඡා කරමු. ඔව් එතනදී මම ඔතනදී යන්න ඕනේ තැන තමයි මේක හොඳටම ලස්සන විස්තර කරලා තියෙනවා නත්ති දින්න සූත්‍රේ මට මතක විදිහට සංවිතනිකයි තියෙනවා. එතන විස්තර කරලා තියෙනවා මේ නැත යන නාස්තිකවාදී හටගන්න ආකාරය. එතකොට මේ නාස්තිකවාදී හටගන්න ආදින බුදුහාඳුර ඒ සූත්‍රේ බාරන් කියව ගන්න ඒ සූත්‍රේ තියෙනවා මොකද්ද? රූපය ඇති කල්ලි රූපයට බැස රූපය ඇති කල්ලි රූපයට බැස ඊට පස්සේ තමයි මේ නාස්තිකවාදී හටගන්නේ කියලා. නැත කියන අන්තයේ ගොඩනැගෙන්නම රූප සමුදයත් සමූප සමුදයත් සමගමයි. එතකොට දැන් අම්මා කෙනෙක් නැහැ කියලා කියන්නේම අම්මා කෙනෙක් හදලා ඉවරලා. ඔව්. රූපයේ සමුදය වෙලා තමයි නැත කියන අන්තයට යන්නේ. අම්මා කෙනෙක් හදලා ඉවර වෙලා. තාත්තා කෙනෙක් නැහැ කියලා කියන්නේම තාත්තා නැහැ කියලා අරගෙන කර්මඵල නැහැ කියලා කියන්නේම කර්මඵල හදලා. එතකොට දැන් ඕක අර එක විදිහකට දැන් අපි ගත්තොත් ඕක තව තැනක මෙහෙම විස්තර වෙනවා. දැන් අපි තුමුන් දැන් දැන් ඕකේ අර භෞතිකයට දාලා කරන බෙදීමක් තියෙනවනේ. දැන් අපි හිතමු දැන් කෙනෙක් මැරුණාට පස්සේ කියනවා දැන් මැරුණානේ ඉතින් එයාගේ අර තද පටවි ගතිය ඒව පොළොවට එකතු වුණා. ආ වායෝ ගති ටික වායුවට එකතු වුණා. ආපෝ ගති ටික ජලයට එකතු වුණා. තේජෝ ගති ටික පරිසරයට මුදා හැන්නා. එතකොට ඇත්තට කවුරුත් නැහැනේ කියලා එහෙම ගන්නවා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එතකොට දැන් ඔතන අර භෞතිකයක් කියන රූපයක් හදලා ඉවරයිනේ. ඔව්. භෞතිකයක් කියන රූපයක් හදලා ඉවර වෙලයි මේ කියන්නේ මේක නැහැ කියලා. හැබැයි දැන් මේ සියලු දේවල් වලට මුල වෙච්ච මේ සංකාර ක්‍රියාවලිය හරියට දැක්කනම් මේ රූප සමුදය හරියට දැක්කනම් වේදනාවේ සමුදය සංඥාවේ සමුදය සංකාරයේ සමුදය දැක්කනම් එතන ඇත කියලා කියන්න බෑ නැත කියලා කියන්නෙත් නෑ. ඒ කියන්නේ මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය හරියට අවබෝධ කරගන්න හරියට අවබෝධ වුණාන අනිත් අපි තෝරගන්න ඕන එකක් තියෙනවා ලෞකික සම්මයාදිට්ඨිය එකක් ලෝකෝත්තර සම්මයාදිට්ඨිය එකක්. දැන් මේක විස්තර කරනකොට කෙනෙක් බොහොම වරදවා වටහා ගන්න ගත්තා. රූපේ සමුදේ විස්තර කරනවා. එහෙනම් රූපේ නැහැනේ කියලා කියන්න පුළුවන්. රූපේ නැහැනේ කියලා කියන්න පුළුවන්. හැබැයි කෙනෙක් දැන් රූපේ නැහැ කිව්වට එයා නාස්තිකවාදයට වැටෙන්නේ නැහැ. රූපේ නැහැ කිව්ව පළියට එයා උච්ඡේද දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. දැන් මේ නත්ති දින සූත්‍රේ බොහොම පැහැදිලිව තියෙනවා. රූපේ සමුදේ කළා නැහැ කිව්වට පස්සේ තමයි එහෙම වැටෙන්නේ කියලා. දැන් මෙතන මේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔය මොකක්වත් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. හොඳට මතක තියාගන්න
අවිද්‍යාව තියෙන කෙනාට සියල්ල තියෙනවා. සියල්ල උපදිනවා. සියල්ල උපදිනවා. සියල්ල හට ගන්නවා. අවිද්‍යාව නිරෝධ වෙනකොට සියල්ල නිරෝධයි. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ. එතකොට අවිද්‍යාව තියෙන කෙනාට සසරක් තියෙනවා, සසරේ ගමන් කරන්නෙක් ඉන්නවා, ওই සියල්ලම තියෙනවා. අවිද්‍යාව නිරෝධ වෙනකොට ඇත නැත අන්ත නැහැ. දැන් කෙනෙක්ගේ මේ ඥානය පහළ වීම කෙනෙක්ට එක ක්ෂණයක වෙන්නත් පුළුවන්. කාලය තිස්සේ යන්නත් පුළුවන්, ප්‍රමාණිකුර යන්නත් පුළුවන්. ඉතින් දැන් අර මුලින්ම බය වෙලා හිටියොත් මේ ඇතාන්තයට වැටේ නැතාන්තයට වැටි කියලා. දැන් කොහොමත් ඇතාන්තේ ඉන්න කෙනාට කොහොමත් මේ කියන බණ තේරෙන්නේ නැතාන්තේ වගේ තමයි. නැතාන්තේම තමයි. මොකද එයා ඒක එයාට එහෙම තේරෙන්නේ එයා ඇතාන්තේ ඉන්න හින්දා. ඇතාන්තේ ඉන්න හින්දා තමන් ඉන්න තැන හොයාගන්න නැතුව කාරණා ഘോഷ කරන අපහසුයි. අනික් කාරණේ තමයි ඇතාන්තේ හරි නැතාන්තේ හරි හරියටම තේරෙන්නේ අවබෝධයේ පූර්ණ වෙනකොටම තමයි. අවබෝධයේ පූර්ණ වෙනකම් ඒක තමයි කියන්නේ නේව සංඥා නාසංඥා තැනදිත් ඇතනතාන්තයේ ටික තේරෙන්නේ නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. මේ මේ මාර්ගයේ යනගෙනකොට ඉස්සරහට යනකොටම තමයි මේක තේරෙන්නේ. මොකද්ද මේ ඇතනතාන්තික? මේ ඇතාන්තය නැතාන්තයෙන් තොරව හටගන්නෙත් නැහැ. නැතාන්තය ඇතාන්තයෙන් තොරව හටගන්නෙත් නැහැ. මම අර ඉස්සල වීදුරේ උපමාවෙන් කිව්ව විදිහට දෙක එකටම පවතිලා තියෙන බැඳිලා තියෙන ධර්මතාවය. දැන් අපි හිතනවා මේ අපි දෙයක් ඇත කියනකොටම එතන නැත තියෙනවා. නැත කියනකොටම ඇත තියෙනවා. ඒකයි දැන් මේක මේ ක්‍රියාවලිය දකින්න කියලා කිව්වේ. මේ ක්‍රියාවලිය දකින්නකොට ඇතාන්තයට වැටෙන්නේ නැහැ, නැතාන්තයට වැටෙන්නේ නැහැ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. දෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති. බුදුන් දකින්න. එතකොට දැන් මේ පටිච්ච සමුප්පාදේ කියන තැනට අද්දිත් අපි පරිසං වෙන්න ඕනි. පටිච්ච සම දැන් මෙතනදී දැන් ඔතන අපි දැන් මම ගැන කතා කරපු හින්දා ඒක ටිකක් තවත් මම විස්තර කරන්න. දැන් ඔතනදී මේ දුක හට ගන්න විදිය අපි තෝරගන්න ඕනේ. මෙතන මේ දැන් අපි ඔක සක්කාය දිට්ඨි විග්‍රහය විස්තර කරනවා. රූපය මොකද්ද? සක්කාය දිට්ඨි පහන සූත්‍රය. පහන සූත්‍රය විස්තර කරනවා. රූපේ තුල මා ඇත, මා තුල රූපේ ඇත, රූපේ මම වෙමි, මම රූපේ වෙමි කියන මාර්ගය. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඕක විග්‍රහ කරන්නේ චුල්ල වේදල්ල සූත්‍රය. ඔව්. එතකොට දැන් මෙන්න මේ විදිහට මේක විස්තර කරනවා. දැන් ඉත අර 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 සූත්‍රෙම හිතන්නේ ඕක පංච උපාදාන ස්කන්ධයට සම්බන්ධ කරලා විස්තර කරන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය අරකයි දෙකක් නෙමෙයි එකක්මයි. දැන් මම මෙහෙම එකක් කියනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේක උපමා දෙක තුනකින් මේක විස්තර කරගත්තට පස්සේ ඕක පැහැදිලි වෙනවා මෙන්න මෙහෙ විදිහට. දැන් දැන් අපි හිතන්න දැන් ඔබට වැඩියෙන්ම දුක ගොඩ නැගෙන්නේ මොකක් හින්දද කියලා අපි බැලුවොත් අපිට පේනවා මේ මම මගේ කියන උපාදානයේ හින්දයි මේ ඔක්කොම ගොඩ නැගින්නේ කියලා. එතකොට දැන් දැන් මෙහෙම ගත්තොත් දැන් හිතන්න දැන් පාරේ යනකොට කවුරු හරි මිනිස්සෙක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. අපිට පොඩි ගැස්සීමක් එනවා. අපේ හැබැයි එච්චර අපිට දුක නැහැ. හැබැයි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලනකොට මේ අපේ ළඟම ඥාතියෙක්. නැත්නම් අපේ බිරිඳ, ස්වාමි පුරුෂයා, දරුවෙක්. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා මෙතන. කාරණේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට දැන් අර මම මගේ කියන උපාදානයේ අතන වැඩි. උපාදානයේ වැඩි වෙනකොට දුක වැඩි වැඩි දුක වැඩි. එතකොට අපිට පේනවා දැන් මේ හැම වෙලාවම මම මගේ කියන උපාදානයේ හැම වෙලාවම තියෙන්න මේ දුක වැඩි බව. දැන් අපි හිතමු දැන් යුද්ධයක් තියෙනවා. දැන් මේ යුද්ධේ තියෙන්නේ අපි හිතමු සිරියාව පැත්තේ කියලා. දැන් අපි ඕක ප්‍රවෘත්ති වෙන්නේ බලනවා සිරියාව පැත්තේ. අපිට ඉතින් ඒක ප්‍රවෘත්තියක් විතරයි. හැබැයි දැන් ඔන්න ලංකාවේ උතුරු පැත්තේ තියෙනවා. දැන් ටිකක් පොඩ්ඩක් වැඩි. දැන් ඊට පස්සේ ඕක පොඩ්ඩක් දැන් යුද්ධේ ටිකක් එතනින් මෙහාට නුවර කිට්ටුවට වගේ ඇවිල්ලා කියලා කිව්වොත් ඔන්න පොඩ්ඩක් දැන් තවත් වෙනවා. ඔහොම ඔහොම ඇවිල්ලා Taman ඉන්න ගම පිට්ටුවට වගේ එනකොට තවත් වැඩි. ඒ කියන්නේ එතකොට දැන් අපි මෙතන මෙහෙම අල්ලගෙන ඉන්නවා මම මගේ කියලා මෙහෙම ප්‍රදේශයක් අල්ලන් ඉන්නවා. හරි. දැන් ওই විදිහට අපිට පේනවා මේ හැම තැනටම මෙහෙම මම මගේ කියන එක පැතිරලා තියෙනවා කියලා. නැත්තම් දැන්
දැන් තමන්ගේ කය දැන් කයට මුකුත් කරනවට කැමති නැහැනේ කය වයසට යනවට කැමති නැහැ එතකොට අපිට පේනවා මේ කය මම මගේ කරලා උපාදාන කරගෙන ඉන්න බව හරිද ඊට පස්සේ මේ ඔහොම ඔහොම බලාගෙන යනකොට ඒව විතරක් නෙමෙයි උපාදාන වෙලා තියෙන මම මගේ විදියට දැන් අපි කාලය හැම වෙලාවම නවත්තන්න යනවා නේද කාලය අපිට ඕන විදිහට තියාගන්න හදනවා නේද ඒ කියන්නේ කාලය කියන එක මම මගේ කරගෙන ඉන්නේ දැන් ඕක ඔතනින් එහාට ගිය තැන තමයි අපි ලොකු දුෂ්ටි ටික දැන් අපේ තියෙනවා එක එක දේවල් ගැන එක එක මත දුෂ්ටි මතවාද දැන් ඔබ යම් කිසි දෙයක් ගැන යම් දුෂ්ටියක් දරනවා කියලා හිතන්නකෝ ඒ දුෂ්ටියට ප්‍රතිවිරුද්ධ දුෂ්ටියක් ආපු ගමන් අපිට රිදෙන්න ගන්නවා ඒ රිදෙන්න අරගන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි අපි අර දුෂ්ටිය මම මගේ කරගෙන ඉන්න හින්දා හරිද දැන් ඕක වෙන්නේ මේ ධර්ම මාර්ගයේ යනකොටත් ඕක කොහොම වෙන්න පටන් ගන්නවා ධර්ම මාර්ගයේ යද්දී ධර්මයේ මම මගේ කරගන්නවා එතකොට ධර්මයේ මම මගේ කරගන්නවා එතකොට හිතන්නකෝ දැන් මම පටිච්ච සමුප්පාදේ මම එක විදිහකට දැන් තෝරගෙන ඉන්නවා තව කෙනෙක් ඇවිල්ලා මේ පටිච්ච සමුප්පාදේ ඒකට කොහෙත්ම සම්බන්ධ නැති අමුතු ක්‍රමයකට විස්තර කරනවා හරිද ඒ කිව්ව ගමන් මං අරකට එක ගැටෙනවා ඇයි ගැටෙන්නේ මොකද මම පටිච්ච සමුප්පාදේ කියලා එකක් මොකද්ද ඒ දෘෂ්ටිගත වෙලා ඒක මම මගේ කරන් ඉන්නවා එතකොට මේ මම මගේකට ප්‍රතිවිරුද්ධ එකක් යන හින්දා තමයි මේ වෙන්නේ එතකොට අර පටිච්ච සමුප්පාද කියලා රූපයක් හදාගෙන ඉන්නවා ඒ රූපේ මොකද්ද ඒ රූපය ට ප්‍රතිවිරුද්ධ එකක් එනකොට මේකේ අන්න ඒකත් එක්ක ගැටෙනවා ඉතින් එතකොට අපිට පේනවා දැන් මේ පංච උපාදානස්කන්ධය මම වගේ කියන එකයි මේ වෙන් වෙන්න තියෙන එකක් නෙමෙයි මේ දෙකම එකම කතාව මේ කියන්නේ දැන් බලන්න ඔබ සිත් ඔබේ සිතුවිලිත් එක්ක හැම මොහොතකම මහ ඝට්ටනයක් තියෙනවද නැද්ද දැන් ඔබේ සිතුවිලිත් එක්ක හැම වෙලාවම ඔබ සිතුවිලිත් එක්ක මහ ඝට්ටනයක් තියෙන්නේ ඇයි ඔබ මේ සිතියලු සිතුවිලි මම මගේ කරන් ඉන්නේ හින්දා දැන් මේ සිතුවිලිත් එක්ක තියෙන ඝට්ටනේ හින්දා නේද මේ සියලු දුක හටගන්නේ එතකොට ඔබේ සෑම සිතුවිල්ලක්ම ඔබ මම වගේ කරන් ඉන්නවා හැම සිතුවිල්ලක් තුළම මම වගේ කියන හැඟීම තියෙනවා පංච උපාදානස්කන්ධේ තියෙනවා ඇයි හැම වෙලාවෙම එක්ක ඔබ ඒ එන සිතුවිල්ල ඔබ තවදුරටත් පවත්ව ගන්න උත්සාහ කරනවා නැත්නම් එන සිතුවිල්ල ඔබ අයින් කරන්න උත්සාහ කරනවා අයින් කරන්න උත්සාහ කරන්නේ හරි පවත්ව ගන්න හරි උත්සාහ කරන්නේ අර ඒ සිතුවිල්ල මමගේ මමගේ කියලා අල්ලන්නේ නැහැ ඉතින් මේ ඔක්කොටම හේතුව තමයි මොකද්ද මේකේ සමුදය හරියට දැක්ක නැති එක. දැන් මේ තියෙන මේ සියලු රූපවල මේ සිතුවිලිවල මොකද්ද කියලා හරියට තෝරගත්තු නැති එක ඒකේ සමුදය මොකද්ද කියලා දැක්ක නැති. සමුදය දකින්නේ නැතුව නිරෝධයක් හරි නිරෝධ මාර්ගයක් හරි කතා කරන්න බෑ. ඒක මෙන්න මේ විදිහට ගොඩනැගෙන මේ ක්‍රියාවලියක් කියලා දැක්කට පස්සේ ඒකේ අර මම මගේ කියන උපාදානේ ඒව අයින් වෙලා යනවා. දැන් මේ සිතුවිල්ල මම කරගෙන ඉන්නේ මගේ කරගෙන ඉන්නේ මේක මම හිතනවා කියලා හිතන හින්දානේ. හැබැයි මේකේ මේ ගොඩනැගීම සිද්ධ වෙන්නේ මේ ආකාරයට කියලා දැක්කට පස්සේ මේ සමුදේ වෙන ආකාරය මේකයි කියලා දැක්කට පස්සේ මේ ඇහැ කියන්නේ මෙහෙම එකක් කියලා දැක්කට පස්සේ තවදුරටත් අර ඒක තුල තියෙන මම මගේ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ දිය වෙලා යනවා එකත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඔය කාරණේ පැහැදිලි කරගන්න ඕනේ.